අපිට පේන්නම බැරි වගේම ජීවිතයෙන් අයින් කරගන්නත් බැරිම විෂයක් තමයි මේ රටේ දේශපාලනය කියන්නේ. බහුතරයක් දෙනා මට නම් අපේ රටේ පොලිටික්ස් අල්ලන්නේ නැහැ කියන්නේ ඒකෙන් මිනිසුන්ට මෙලෝදයක් වෙන්නේ නැති ගන්නට. හැබැයි එච්චර අජපල් දේශපාලනයනොත් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. විශ්වාස කරන්නම බැරි ළඟින්ම ඉන්න අය බව තමයි ලොකුම පාඩම. මේ සම්බන්ධයෙන් හොඳම උදාහරණයක් වෙන්නේ 2015 ජනාධිපතිවරණය තමයි. මෛත්‍රීපාල මහත්තයයි මහින්ද මහත්තයයි හිටියේ කිරිපැණී වගේ. එහෙම හිටපු අය එකට කාලා බීලා සාමිච්චිය යදුනගෙනුත් පස්සේ අනිකාට විරුද්ධව ඉදිරිවාදියා වෙන්න තරම් හැකියාවක් ලැබුණා. ඒක අහපු වෙලාවේ ලංකාවේ මිනිසුන්ට දැනුණු පුදුමය වගේ සිය දහස් ගුණයක් මහින්ද මහත්තයට දැනෙන්න ඇති. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතවලත් එකපත්පත් බෙදාගෙන කන අය තමයි වෙලාව බලලා වහපවන්න උනත් දෙපා ඒකෙන් පේන්නේ ඇත්තටම අතෑරේ නැති උත්සාහයක්. මිනිසුන්ගෙන් දහහක් කතන්දර අහගෙන ආයෙ තමන්ගේ අවස්ථාව උරගා බලන තක්කඩි දේශපාලනය උත්සාහවන්තකම ගැන ලොකු පාඩමක් කියලා දෙනවා. ජය පරාජය සමසමව විඳින හැටි කියා දෙන්නේ ක්‍රීඩාව කියලා තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි ප්‍රායෝගිකව දේශපාලන රාමුවේ ඕක හිතේ හැටියට දැක ගන්න පුළුවන් කමක් තියෙනවා. ඡන්දකින් පැරදුනා කියලා ආවේගයට පිස්සු නටන එකම දේශපාලකයෙක්වත් අපේ රටේ නැති තරම්. ඒ පරාජය ඊළඟ මැතිවරණයටත් හයියක් කරගන්න එක තමයි අපේ කට්ටිය කරන්නේ. සිනාවෙන් හෝ කතාවෙන් මිනිසාව මනින්න බැරි බව අවිවාදේම පිළිගන්න ඕනි දෙයක්. ඡන්දේ කාලයට කටපුරා හිනාවේගෙන හැසිරන අය තමයි යන්න ඕනි තැනට ගියාම තියෙන තරමක් දේවල් කඩා වඩා ගන්නෙ. දේශපාලන වේදිකාවල උගුර ලේරහ වෙනකන් දූෂණය ගැන කතා කරලා දූෂණ අක්‍රමිකතා එයාම පටන් ගන්නවා. අපේ ජීවිතවලට මිනිස්සු ලං කරගනිද්දිත් ඕනවට වඩා හොඳ බව පෙන්වන අය ගැන පරීක්ෂාවෙන් ඉන්න මේ නිසා පෙළඹෙන්න ඕන. පමණට වඩා නෙවෙයි සාමාන්‍ය තරමින්වත් බලාපොරොත්තු කියන දේවල් ජීවිතේ එක් ගනුදෙනු කරන විදිය දේශපාලන ලේසි මොකද ඇත්ත දැනගත්ත දාට ඒක මොලේට දා ගන්න ලේසි වෙන නිසා